ැබර හිතවතුන අවධානය. අවධානය බිඳුනොත් අවධානම කියලා අපි අතර කතාවකුත්ති න. එහෙම වි්‍යහාරයේතියන අදහසකුත් තිබෙන. ඉනිසාේ අවධානය ඉදී ිතාමත්වවැදක. මොකද අවධන ිඳුනොත් අවධානම එන නිසා අවධානමින් බේරෙන් නං අප අවධානයෙන් සිටියයුතුයි. ඉතින් අවධානය වැඩස්රහණින් විශේෂම අප අවධාන යොමු යුතු පුද්ගලයන් කණ්ඩායම් එහමනැත්තම් පිරිස් එහෙමත් නැත්තං දේවල් පිළිබඳව කතාවාහ කරන්න තමයි අප බලාපොරොත්තුය තිීන් ඉතිං අදදවස්සේ විශේෂ නිමිත්තත්ති විෙනවා මේ කතාවහට අපි සම්බන්ධ කරගන්නේ රාජ්‍ය පලාාත්පාලන සේවා විශ්්‍රාමිකයන්ගේ ජාතික සංවිධානය සභාපතිවරයා. ඒතමයි කුමාර කරු අරත්න මහ ද අයිබෝන් කුමාර්මත්මය අයි එතුමා සබන්ධ කරග ැනීමේ ක්තර නිමිත්තින ම කලින්කව ආකාරයටම තමයි ඔවුන්ගේ වාර්ෂික මහා සබා රැස්සීම මේ එළඹෙන ඉරිදා පැවත්තේීමට නිමත තිබෙනවා එනිිති කරගෙන තමයිද මේ සාකච්චාව විශේෂයම මුලොපුරන්නේ. කුමර මහත්මැණන ඇත්තටම දැඟ අපි එපිළිබඳව කියලම මේ ආරම්භ කරමු. තැන් ඔබ දීපව්‍යා්තංවිධානයක් නේද විශ්‍රාමක රජ සහ පලාා. ේවා අතනවල විශ්්‍රාමිකයන්ගේ. තැම්ි එක පැවැත්තෙන්නේ කොහෙද කොහොමද කියන එක කියලම අපි පටගම. ගේ පලාාත්පාලන සේවා විශ්්‍රාමිකන්ගේ ජාතික සංවිධානය සාක විසිදයකින් සමවිතය. ඒයි දිවයින පුරාම කොල්පසාකාව, මහනූරසාකාව, මාතලේසාකාාව ගොළොන්නරුව අනුරාධපුරය මාතර හම්බන්තොට ගාල්ල අම්ඹලංගොඩ, ඔය වගේ සාකක් විසිධහකින් සමංගිත දීප යාප්ත සංහිධානය මේක විශ්‍රාමිකෙන් විශාල පිරිසත් විශේෂෙන් වැඩියම් ඉන්න පළත්පාන සේී මතු පළත්පාලන සේවේ ආරම්භක සභාපතිවරයා ලේකම්වරයා පළත්පාල සේවේ ඉහල නිලධාරින් වුණා ඒ නිසා ඒ සම්බන්ධතාවේ මත ංහිතන සියට හැත්ත පහත් තරන් ඉන්න පලත් පානසේ. ඒ නිසා රාජ්‍ය හා පළාත්පාලනසේ රාජසේවේත් විශාල පිරිසත්්ජින්නවා රාජ්‍යහා පළත්පාලන සේවා කියන නමින් ගොඩනගල තියෙන්නේ මේ සංවිධානයකයි දැන් මේක අවුරුදු විසිහතරක් අද විසිහතර වුණ වාර්ික මාසභාර ඇසීමත මයි මේ වර පවත්වන්න. තො අවුදු විසිේහතරකට කලින්. මේ සංවිධානය ආරම්භ කරද්ද. එකට යම්කිසි අරමුණක් හේතුවක් තියන්නට ඇතිනි විශේෂම රාජ්‍යසාහ පලාාත්පාලන සේවාවී ඉන්න අයිනේ ඕගේ විශ්වාාමිකන්නන්නේ කට අයිතිවෙන්නේ ඒ මොකක් දෙක අරමුණ සහ පිටුවී මුලිකම ආරම්භය සිදුනෙ කොහොමද. මොුණුනම් එකත්ම කියන්න බෑ ගොඩක් අරමුණු දෙක්ක ඇතරම මේක පටන් ගත්තේ ඉදස් නමස අනු නමේ තවයි පටන් ගත්තේ. ර්සිිකම්මලනය දෙද හතවේ පලවෙනි වාර්සිික සම්මේලන. ඉනිසා තමයි මේ දෙදස් විසිර තමයි මේ විසිහතරවෙනි සම්මේලනි. තට අනුව නමේ මේ ආරම්භක සභහපතිවරයා එම්මෙන් සිල්ල කියලා කොළොව මහනකර සබයි පරිපාල නිල්ල ධහරිය නිලධාරී. ඇත්තේම ඉතාම සංවේදිශීලි බොහොම සමාජසීලි බොහොම මානවාදී පුද්ගලයේ. අපේ ඉස්සරම බෘතිය සමිත සංගිධානවල සුබසාද සංගවිධාන වල මහා පෙරමුණ ගෙන කටයුතු කරපු මහා චරිත්තය. ඒ පුද්ගලය තමයි මේක පටන්ගත්තේ ඒ ආරම්භක සවභාවතියර එතුමා සමරක්කොඩි කියල අපේ ඒ දවසල් ලිපිකරුසේ සංගමී පළත් පා ලිපිකරසේ සංගමී නිල් ප්‍රධානනිලි අ්දරපු නිලදහරේ එතුම තමයි ප්‍රථමල් ලේ. මේක ආරම්භ කරේ මී ගමුව තමයි ඉස්සෙල්ලම්. මේක සාකාවේ ඇතරම එතකොට මේ ගමුව මහා විශල සංවිධනය හැටිටි එකකසිේ පනාාකිතර ඒවිලායි බන්දෝගෙන් ම විශල උත්සවයක් හැටියට පවත්තල. මේකට අපේ හිටපු මියමුවන් හිටියම් ඒයන්නේ අපේ ඊට කලින් සංවිධානාගතව. කොළම මහනකර සභාව වෙන වෙන ඒගැන කෝටි මහනකර සභාව දඒවල් ගල්ගක මහනකර සභාව ඒවගේ විශාල වසයෙන් ඒවයි සම්බන්ධ පරිපාන සේවේට සම්බන්ධ නිලධාරින් ගොඩ දෙනෙක් මේකට සම්බන්ධ වුණ. නිල තල ඒගොල්ු ගත්තා අරගෙන මේක මහා ඒකයන්න මේක ඇත්තටම මේක බලාපොරොත්තු වනේ ඒ විශ්‍රාමිකන්ගේ යම් සුභසාධනයක් රජයෙන් විශ්‍රාමිකෙන් සඳහා දෙන සහන කප්පවාදු කිරීමක්කාව. ඒ අයට දෙන සහන අඩු කිරීමක්කාව ඇතේ මං උදාහරණයක් හැටට කිවෝන්මීට කලින්යට අනුව සයට අසුවක විශ්‍රාම වැටුපක් ලබන ලබන්නේ. විශ්‍රාමිකේසිට අනුවක් ලබන්නේ විශ්‍රාම ගිල්ල අවරුදු දායකින් පස්සේ. ඉස්සල්ල ලැබෙන සයට අසුවයි. තු මේ සයට අසුවට වඩා වැඩි මුදල කැමතිස්ශ්‍රේම රාජසේවයට වැට වැඩි කරන වෙලාවකටම විශ්‍රාමිකින්ටත් වැඩි කරා. මේක කලින් ඉඳ ලම තිබුණ නමුත් මේක ඇත්තටම අවසාන වශයෙන් ඒ තත්වය අපිට දුන්නේ මංහිතන්න එදදාස් නමස අනු තුන චකලේකයක්කව විසි නමය අනු හතර චකලේයනු හතරයාව පේමදාස ආර්පය මදස මහත්තය ජනාධිපත්තුමා වගෙන් පස්සේ විජේතුන්ග ජනාධිපති යුග පැටු පැඩිවීමේදී තමයි අවසාන වශයෙන් විශ්‍රමිකෙන්ට සියදස්ුවක් ලැබුණි ඊට පස්සේ ආවේ ජනාධිපති චන්ද්‍රකාර රජය එතුමියගේ කාලසීමාව තුල මේක රාජ්‍යසේවට වැටු පඩි කරනකොට විශ්‍රාමිකෙන්ට සියට හැටක් පනහක් වගේ ප්‍රමාණයකින් තමයි ඒ දීීමනාවද නැත්ත වැටුපද. වැු වැටුබ. ඒැනේ එද රාජසේවේ දෙකානූහත චක්ලේකේ චන්ද්‍රකා රජය දෙකානූහත චකලේකයක් ගෙව මේ චකලයකෙන් වැට පරිවර්තනයක් කර සියලු දිනාගේ. මේ පරිවර්තනයේදී මේ ප්‍රසියට සියට විශ්සක විතර වැටු පඩීම රාජසය විට වුණා නමුත් අපිට සියයට පහකවත් වැඩි කිරීමක් දුන්න නෑමලුකුවිෂම තාවයක් දන් එ හිටිය. මේ සම්බන්ධයෙන් අපි දිින්දිකට මේක පිහිටවන්න ඇත්තටම හේතුනේ ඒ මේ සංවිධානයේ අනු නමේ පිහිටවන්න චන්ද්‍රකා රජයේක නු හත චකලයකෙන් ච්ච අසාධාරණය තමයි පලවිනිම හේතු. දැන් ඔයාකාරයට ඒතු පදනංකරගෙන මේක පිහිට වස් දැම් විශ්‍රාමිකයන්ට අද වෙන විට ය දීමන වැඩි කිරරිමිදි පවා රජයේ අයට වැඩි කරනකට යයාම අනපාත ඇතිබුණා විශ්‍රාමිකයන්ට ගේ වැටුපය ඇදීමනා වැඩිකිරීම. ඒක පව කපදුවීමින් ගිල් තිී නවන්නේ ද ඒ එක බරපතල විදියට ඒ එක දිගින් දිට මුණනේ. එකයන්නේ අනු හතරේ දැ දෙක අනු හත චකලයකය අනු හතරෙන් පස්සේ දෙක අනු හත චකලේකය අනු හතේ වැටු පැඩවීම. මේක අන්තිමට දැම් මේ විෂමතාවය අපි දිගින් දිකට මේ සංවිධානය කතා කර. හතා කල්ලා ඊට පස්සේ ආවේ දෙදස් පහේද වෙනත් රජයා. එකන මහින්ද රාජවක්ෂ ප්‍රමුක කරගෙන ආපු රජය ඒ රජයේදී තමයි දෙදස් හයේද තයි මේ විෂමතාවය අපි වෙනස් කරගත් එකගන අවුරුද දායක් ගිල්ල තමයි මේ විෂමතාවය හය දෙදස් අය චකල එකෙන් තමයි මේක වෙනස් කර එතකොට අවුදුර දායක් ගල්ර වැටු ිෂමතාවේ විශ්‍රමිකින් ඇැවිල්ලලා ඒ කාලසීම අතුර ලක්සයක්ම ගිල්ලා හිමි විිශ්‍රාමික හැට සුන්දේ කලැබුුණ බලන මේ විදදිී අසාධාරණ වෙන අතරම අපි කියන්නට ඕනි. තැම් විශ්වාාමිකෝ කියන ඒ පිරිස්ස. ඔවුන්ගේ ජීවන ප්‍රෞෘත්්ති ආ මඟට වඩා යායුතු ගමන් මග අඩුයි. කෙටි. ඒ ඕනෑම කෙනෙකුට දැනන ඉතාමත්ම යතාාර්ථවම, සත්‍යයක් වූ කාරණාවක් බෞඩ පත්වෙනවා. දැං එහෙමනම් ඔවුන්ගේ විශ්‍රාමදිීවිය ඔවුන් කොහොමදත සතුරින් ගතකල යුතු කිය කාරනාව පිබඳව අපි කතා කලින්මුතු තියෙනවා ච්‍රමකෙන් පිඳව ඔුගේ මානසික සහ සෞඛ්‍යය පිළිබඳව උනන්දුවෙන් ඔවුන්ට යහා ප්‍රත්තාකාරෙන් ගත කිරීමේ අවශ්‍යතය පිළිබඳව රජය පැත්තෙනු සමාජය පැත්තෙනු අපි සැලිකිලින්ම්මත් වියයුතු කාරණාවක් බෞඩ පත්වෙනවා. ඇත්තරම දැග ඔබතුමා කියනවාද දැ ඇැම්මයි කියන්න පුළුවන් විශවාාමිකයන්ට පඩියක් කම්බේෙනවා එහම නැත විශ්‍රාම වැටුපක් කම්බේෙනවා අනිත් තෑයට එහෙ මත් නෑ ඔහුම් බොහොම සතුටින් ඉන්නවා කියලා පිටිම් බල කෙනෙකුට හිතෙන පුලො මේ පිළිබඳ උකොහොදබ දකින් මෙහෙමයි. රාජ්‍යසීවේ විශ්‍රාම වැට්ටුප සඳහාමයකයන්නේ නොයි කැකයා වන්දක්ෂතාවයන් සියල්ලති යද්දී මේ රාජ්‍ය සේවේට ඇතුලත්ච්ච මිනිම රජ්‍ය සේවේම ඒ කාරිභාරය කරනු ඒ එකක් විශ්‍රාමවැටපක් කියන බලාපොරොත්තුයෙන් තමන්ගේ ලක්ෂ ගනං හැකියාවන් තියෙනෝ හම්බ කරන්න. නමුත් මේ රාජසේවය ගෞරුවයක් හැටියට සලකගෙන රාජ්‍ය ගෞරවයට ගෞරෝණීය සේවාවක් හැටියට තමන්ගේින් වියයුතු දෙයක් හැටියට කැපකිරීම් කරනවා. හම පුද්ගලයෝ මේ හම්බ කරන පුුලොන්කම තිය මේකට හැඳෙන්නේ මේ විශ්‍රාම වැටපක් තියෙනවන අපිට කියන විශ්වාසය මත. ඉති මේකල් නැතිවෙන කොට ලොකු බලාපපුරොත්තු කඩවීමක්. ඔුන් විශාල කාල පරවරුත්ති හක් ස්තකකාසලයක් ඔයිදියට දීර්ගකාලීනව රාජකාරයක් කරල තමයි ඔන්ද කලේගුනක්ෝෂ මේ විශාමටිපු ගන්නන්නේ ඒතරක්ටමේ ඔුන් වැටප යම් කොටසක් මේ සඳහා කපනවා. නේද. යම් වාර්මාසිිකව ඔන්ගේ පට පිනුත් යම යිකරගෙන තමයි විශාමටි ලබාදන්නේ නේද එකකැන ඔවන් ඔන් යම් පිරි ය යම් යම් ප්‍රමාණයක් ඔවන්ගේ නත් දායයිකත්යක් ලබාදනෝනනි. දබොනදරුවකට දායකත්ය ලබාදීනවා මේවිදිීට ඔුන්ට මේවා ගිවීමේදී ඔවන්ගේෙනුත් තයම් දායකත්වයක් රජ ලබාගෙන තමයි ඒ පසුගලීනවා ඔන්ට ිවීම හෙම කරන්න. හැබැයි බේ විශ්‍රාමට ලබාගත්තට ඇත්තටම වයිසතයනකොට බොහෝදයනක. ඔුන් සෞක්ඛ්‍ය පිරිහෙනවා. ඔුන්ට විශාල වීදමක්තිනවා ඒව පිබඳව ගොඩක් කලට පි සැල්කිලිමත් වෙන්නේ නේ ම් දන්නන්නේ මේ ලොකු වැට පක් ලබවා කියලා එහෙමද. මේමයි.ෆිස්රාම වැටුප, ඇත්තටම අවුරුදු තිහාක් තිෂ්පාක්හතලියයක් සේවාවක් කරලා ගෞරෝණීය සේවාවක් මිනි සුවෙනුවෙන්හැපකිරීමක් කරලා තමයි මේ ඒගෙනෙක් විශ්‍රාම ගන්න. මේ විශ්‍රාම ගන්න පුද්ගලයාගේ ඇත්තටම බලාපොරොත්තුව තියනෙ දැන් ඉදිරි කාය තුළල ටිකක්සා තුටින් පිනත් දහමක් කරගන්න ජීවත්ත කාලය තුළ ජීවත්වන්න. ඉති මේ තත්ත්වය ඇත්තටම දැන් මෙහෙමයි දැන් ඒ අයගෙන් බැන් විශ්‍රාම වැටුප රාජරාජ්‍ය සේවය කියන එක පටන්ගත්තේ ඉංග්‍රීසියුගේ. එතකොට ඒයුගේ පටන්ගත් තම ඒයුගේ නිඳලා විශ්‍රාම වැටුප කියනෙ අයිතිවාසිකමක් වගේ තමයි හිමිකමක් හැටියට දුන්නේ. එකැන්නේ විශ්‍රාම වැටුප නිසා තමයි සමහර මිනිස්සු සේවයටාවේ. ඇත්තටම එක තියෙන්නේ එක ගෞරෝණිය සේවාවක් වගේම විශ්‍රාම වැටුපට අයකිරිමක් කරන. එක එයා වෙනුවෙන්ඒ කරපු සේවාවට රජේෙන් දෙෙන ගෞර ඇහැට තමයි විශ්‍රාාවටපු දුන්නේ. යම් කිසි මුදලක් අඩුකරේ වැැන්දමු අනන්දරු දායක අර මුදලට. එකන වැැන්දම අනන්දරුවවා දායකර මුදල ගන්න රාජසේවී විශ්‍රමිකය මිය ගියොත් ඒයාගේ දරුවෝ කායාගේ බිරිඳ සමාජයට යම් හෙවරක් කරපු පුද්ගලේගගේ බිරිඳ අනාත වෙන්න දෙන්න බෑ කියන පදනමක් ගොඩ නැගුණා. ඒ මත ඒ අයට, දීමනාවක් සඳහා. ඒ අයට මේ විශ්්‍රවා වැටුපම දීමනාව සඳහා දෙන්න ක්‍රමවේදයක් හැදවල්ලතිවුණ වැන්දම අනන්දරු අරමුදලක. දැන් කලත්‍රයා මියගියුත් ඒක බෙරිඳ හෝ එහමනැත්තැන් සැමයාටත් ඒ විශ්‍රාාව ටුප හම්බේවා. ඕ නිවාල එක හමෙන වුදහට අඩු දරුවන්ට තම ඒක පස්සේ ඇගරේ වැදබපු පුරුෂාද දරු අරමුගල කියලා පස ර දන්නමේසු හ රජවර පවාල මති හිට අඇතකොට මොටේක ජයවික්‍රම කියලා ඒ අමාත්‍යංශ යන ල දනමේ අසූ හය තමයි ඒ වැඳපු පුරුෂණත්දරු අරමගල තිබුණේ. මේක ඉදධන්නමසිය ඒන්නේ හට පහේ. හැට පහේ ටීබි ලඟරත්න මහත්තයගේ කාල තමයි මේ වැදම අනත්දරු වරමුගල ආරම්භ කර දයි ඒගේ මනිද ඒතාමත් වැදගත් අවබෝධයක් ලබාගන්න පුළුවන් ක්‍රමයක්ක ඔබතුමාත් පැහදිි කලා ඉතාමත්ම පපුරුවට. දැන් මේ මම අහලතිීනවා යුරපාරටවල් වලට වඩා මේ ආසියාතික රටවල්ලල දෙමවපියෝ සහ දරුවන අතර තියන සහ සම්බන්තා වැඩි කියලා. එමනත්තන් දෙමවපියන්වා රැකබලාගැීමේ ඒ හැඟීම. ඒ උමනාව ආසි අති කටවල තියනවා කියන. හැබ මං හල තියනවා යුරප රටවල්වල ඔුන්ගේ වාර්ෂික අයවැෑලයකන විශාල මුදලක් මේ වැඩිහිටියන් ආබාධීත්‍යයන් නරත්තු කිරීම සඳහා ඔවුන්වුව නිවෙන් විින් කරනවා. එතකොට ඔුන්ට නිවාඩු උනකීතෙන් ආදනවා. ඉතාමත්ම සතුටින් ඔවුන්ගේ දරුවන්ගේ සේහස්සේ අඩුනත් අනිිපැත්තතිෙන් ඔවුන්ට ශ්‍ය පාසකම් සඳහා විශාල වීදමක් දරනවා ඒ දියුණු රටවල්ල ඒ ව තත්ත්වය තුලද. නමුත් අපේරට විශ්‍රාමිකන් පිබඳව රාජ්‍ය මදදිහත්වීම වන්නඩ පුළුවන් ඇත සමාජයේ මදිවත්ව ොට පුළොන් ප්‍රමාණතාකාරෙන් තියනවද එක. අනි පැත්තෙන් දූදරු සන්ධතාවෙන් ඇත්තටම සැබවි මද දූදරුවන්ට තමගේ වැඩිහිට මාපයන්ව දෙමවපියන් බලා කියයා ගනීමේ පරිසරයක් ඇතිවෙලා තියනවද. පිළිබඳව ඔබ කොමද දකින්. මෙහෙමයි. දෙ රාජ්‍ය සීව විශ්‍රාමිම කරලා සේවාව කරලා විශ්‍රාම ගත්ත පුද්ගලයෙකුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. එක ඇත්තටම රජීෙන් ගෙවන්නේ එකත් බොහොම මාරුවෙන්. ශ්‍රී ලංකා වගේ රටක් ආර්ථික වශයෙන් ඉතාම අවපාතියක් කර ක්‍රමිකෝ ගමන් කල්ලා ද බංකුලොක් තත්ව ම පත්තච ටක් කලා තියෙනම. ඉතින් මේනිසා රාජ්‍ය සේවය කරන කෙනෙකුටඋනත් රජය සේවය කරලා තමන්ගේ වැටුපෙන් ජීවත් එෙන්න්න බැරි යුගයක්. එතකොට විශ්‍රාමිකයින්ට සහන සලසන්න තිය විශ්‍රාවවැටු පත් මුදල්ලච්චු හලෙවන මට්ටමට රට පත්වෙලා තියෙනවා. තින් මේක මහා රටට බරක්වෙ තියෙන තත්ත්වයක් නේ තියෙන්නේ මේකන රජේ්. හිඒ දැ නැත්තන් රජයේ ඇත්තටම සහන සලසන්න ක්‍රමවේද සලස්වල නැත්ති නෑ. මොකද හේතුව දැන් අද ගත්තම මේ. ාදී සෞඛ්‍ය සේවායි මෝච් ෆිස්සල් අරගත්තම ඒවයි ආබාධිතයෙන් සඳහාගේ වල්වලට ගිහිල්ලා ඒ අබාධිත විශ්‍රාමිකන්ට සහන සලසන්න ක්‍රමයේදයක් තියෙනවා තියෙන එකයන සෞ්‍ය සේවාවේ මේ නර්ස්ලා ඒවෙන්ුවෙන් දැ ආබමේ යම් කිසි එකත ඇංගලා ඉන්න වයසක නිලධාරීන්ට යායට ගෙවල්ලවල්ට ගහිල්ල යට ිසි ෝොතරපු වගේ සාමාන්‍ය ශ්‍රීවාවන් හිටන් තියෙනවා නමුත් ඒවා ක්‍රමවේදය ක්‍රියාන්මකි වීමේ ක්‍රමවේදය දුරුවල වෙලා තියෙන්නේ ඒ සඳහා ගමංගාස්තුගවීම ඒ සඳහා දීමනාගවීමට රජය අපහොහ සත්වෙලා තියෙන කියන්නේ මේ මුදල් ප්‍රශ්නය නිසා එතකොට ඒ නිසා අ කාර්ය ඒ මෝච විසලින් කරන කාර්භාරය ඉබේම පල්්‍ය හට වැඩල තියෙනු නැතම් පෝෂණ කියන්නේ රජී මැදිිවත්වීම ප්‍රමාණත්තාකාරයෙන් තිීනවා කියීන එකද තටම දැන් අද රජදැම් බලන්න වෙන රටක කම්කරු සේවයක ඔස්ට්‍රේලියාවේ මගේ සහෝදුරියන්ගේ දරුවරයමන් නොත යොයිගොල්ලො කියන්නේ. ඔස්ට්‍රේලියාවේ අද කම්කරු ඇටුපක් ගන්න කෙනෙක්. මාස හයක් වැඩකල්ලා නිවාඩුවක් සඳහහා විදේශ ගත වෙලා. එහි ගිහිල්ලා තමන්ගේ දරුපවුලෙක් සන්තෝසින් ගමනක් බිමනක් ගහිල් එන්න පුළුවන්. නොත් අපේ රටේ වැටුපක් ගන්න කෙනෙකුට ඒැනි ඉහලස්වේණී නිලධරයෙකුටුව වැටුපක් ගන්න කෙනෙකුට තමන්ගේ රටේ අනුරාධ පුර යාපනය ොළොන් නරුව බල්ලවෙන්න විනෝද වෙන්න දරු පවුලත් එක ගමන අබිමනක් යන්න තරම් ආර්ථිකය නෑ ආර්ථිකය පහල්ට වැටලදයෙන්. ඉති විශ්‍රාමිකෙන් ගැන කියනු කවරේද. විශ්‍රාමිකෙන්ට සහන සලසන්න රජේ යම්කිසි යෝජනා ක්‍රම වේද තියෙනවා. නොත් ඒව ක්‍රියාන්මක කිරීම සඳහා මේ මුදල්මය ප්‍රතිපාදන අඩ වෙලා තියනෙන. ඔය ශාමික සංගමය. මේවැඩිමින් පිෙනීහිටිමී උමනාව අම වායෙන් පෙනිීහිටින අපි. ඒගයන්නේ අපි ඇත්තටම විශ්‍රාම සංවිධානයමේ සාකාවලින් විශේෂයෙන් කරන්න ඒක. මිනිසුන්ගේ සුබසිද්ධිය සඳහා, සුභසාධනය සඳහා, කටියුතු කරන්න. ඒ අගේ හදිසි අවශ්‍යතාවකට මුදල් අඩුපාඩුක්කාවොත්, ඒ සඳහා හැම සාකාවකටම, අයදීමේ ක්‍රමවේදයක් ඒ කියැන්නේ මුදල් එකතු කොල්ලේ ගොල්ලන්ගේ එකතු කොල්ල යම්කිසි හදිසි අවශථාවට පිරිමහාගන්න පොඩි නයක්දීමට පුළුවන් කමතියන එක ඒ සාදන වැඩ පිළි සුබ සාදන වැඩ පිළිව වලෝ ආකාමට්ටමින් ප්‍රියාකාරීතය කොහොම ද සංග සාම සාර්ථක හම ක්‍රියන්ම කරන සාකා කීපයක්තින අපටි තම සතුරුදායකයි මුකද හේතුවදැන් ඔය මාතලයේ සාකාාව ගත්තමම් මීගමෝ සාකාව අනුරා මේ කොහෙද පොළොන් නරුවෝ සාකාව මහනුවර සාහකාව ඒ කාරිභාරය මහා හලින් කරන. එකයන්නේ අසනීපය අසනීපවෙල එක්තැන් වෙලා ඉන්න තමන්ගේ සහෝදර විශ්්‍රාමිකින් බලන්න යන්න ඒ අයි වෙනුවෙන් ආගමික වතාවත් පූජ පුද පූජා කරන්න ගේ අයි වෙනුවෙන් යම්කිසි බිහෙත් හේත්තවලට උදව් උපකාර කරන්න ඒ අයි වෙනුවෙන් මේ දරුවත් සමඟ සම්බන්ධතා පවත්තල ඒ දරුවන්ගේ උදව් උපකාරවලින් ඒ අයට යම් කිසි හමගත් ඒගන්නේ ඒ ගොල්ලන්ගේ හපත සඳහා කටයුතු කරන්න විශාල වැඩපුලිවල්ල ලේසා කාවලි කරන. ඇද විශවාමික සංගමයක් හැටියට ඔබ සංවිධහනය මේආකාරයට සූශාල කාරයභාරයක් කරන අතරතුරදී මේ රජයත්ත එක් නැතන රාජ්‍ය මදහත්වීමත් එක්ක මේ සුහද සහ සම්බන්ධතාවය කොහොමද රඳවා ගන්නේ ැන ඔවුන් එක් සාකච්චාරන්න පුො මල් වටපිටාවක් මේ නවරජය. යනාධිපත්තුමත් කිව්වා මේ නව ආණ්ඩු ක්‍රමයක් අළුත් අලුත් විදිහට හිතන්න පුළුවන් ඒවගේම රජයක් ඇති කරන්න ඕනේ යතාර්තාවදි රජායක් ඇති කරන්න ඕේ, හොන්ඳට සලකන්න පුළුවන් රජයක් ඇති කරන්නන මේ විදි අදහසක් මතයක් දරනවා. එතකොට ඔබ සංවිධානයක් වශයෙන් රාජ්‍යයි සංවිධානය අතර නැත්තංඒ පුද්ගල සහ සංවිධානයත් එක්ක තියන සාහම්බඳධතාවේ කොයිතර දුරට වැඩිවීතුී කියලා හිතනවාදම කොහොම දෙක නිර්මාණමෙන මෙතෙක් කල්ල එක හොට තිබුණාද. මේමයි. විිශ්්‍රාම් ජරාජසේවයේ හා පළත්පාල සේවී විශ්‍රාමික කියන්නේ. යම් බුද්ධිමත් රාජසේවය කරපු පරින්නත පිරිසක්. තින් හැමතිස්සීම මේ නව රජය කෙරෙහි ඉතාම සුභවාදීව හිතන්න දකින්න, ස්්‍රමික සූදාන. මොකද ඇත්තටම පසුගේ කාල සීමාවන් තුළ අපි දැක්කා මේ විවේචන මේ කොහොමුණත් අපි එදිහ බුද්ධිමත්ව ආපවු හැරිල බැලුවම අපිට පේනු මහ විශාල මේ අසාධාරණ, සමාජ අසාධහරන් ඊළඟට අධිකරන සේවාවන්නු ලසාධහරණ ඊළඟට පන්තිය අසාධාරණ ඒවයින් ඒගල්ලෝ ස කොටසක් සැපවිඳන කොටසක් අන්ත දරීද්‍රතාවයවෙන් ඒක යනේ ඒමිනිස් දරුවෝහෙම මන්ද පෝෂණය මත්්‍යමට වැටෙන මේවා මහා අනුකම්පා විරගිත. ස මා ්‍රමයක් ොඩු ල ු. ඒගෙන ගවාාද දකි නෝමි අලුත් රජින්. සුවාාධ දකිනවා එකම මේ කතිකාව. එහම නැත්තං මේ විශ්්‍රාමික සංගමයයි රජයේ පාර්ෂවනතු නිල්ධාරක් වෙන්න පුළුවන් නැත්තග මති දේශපාන අධිකාරය වෙන්න පුළුවන් ත හන්ත මට වඩ වද තු හි වාර පි න්නත්. අපි විශාල සම්බන්ධ කොටනගාගෙන තියන්නේෙ කියන්නේ. අපි හැම මා ක සැෑයක් විස්ශ්‍රාම ට පද්‍යක්ෂක ෙනරල් සමක සාච්චාවක්තියනො විශරාම වැට්ටු පිළිබඳව ඒයායගේ දීමනා සම්බන්ධ වයාගේ විශ්්‍රවය විශ්මතාවයන් සම්බන්ධ මුළු දිවයින පුරාම අපිට හැම දවාම අඩුගානය එක සිය මාසකට සියයක් එක සේ පණහක් වගතර ඉල්ලිම් ඉල්ලීම් ඒ පිළිබඳ අපි හිල්ල සාකච්ා කල්ල න න ේවා ගේ න ප්‍ර මාද වෙනවා ඒවා හැම මාසිකම රජ ස සබන් ම රක සම්බන්ධ න රජ ප්‍රම මාත්‍ය ශය ච ్ ග න්න මිචර කාලයක් අපි කටයුත් කර ක ප්‍රමානත්තා කාරීෙන් සිද්ධ වෙන. අපට ්‍රමාණුවත්තා කාරය කියන්නේ අර. අපි සටන කරාටි මේ සඳහා පිනීහිටියට ඒ රජ මැදහත් ීම ඇත්තවසීම ඒ ගොල්ල. අඩු වෙන්න හේතුතිය නොයිගොල්ලු කියන්නේ මේක විසඳන්න බෑ මුදල් ප්‍රශ්න මේ මං උදාහරණයක් යන්නම් ඇත්තටම අපිට වෙන්න සාධාරණ කිවෝන් මේ දෙදස් ධාතරී ඒගොල්ලු ඒ කියන්නේ යහපාලන්න රජයේ දෙදස් පහලොයි පත්වෙලා ගෙනාව චකලයකයක් කැමති අයට කලින් ිස්ශ්‍රාමයන්න පුළුවන් විශ්‍රමටක දස් විසිද ගියෙනවා මේ චක්කලේකයක් මුදල් අමාත්‍යංශේ අනුමත චකලේකයක් දවා ගහලා ඒ ඒ හන්දා දැන් දෙදස් දහනම විශ්‍රාමයන්නඒ එෙන දෙත් පල ඉද කියිය මේ අරවැටපු ලැබිෙන නිසා.ඒයනේ මේ තමන්ගේ අසනීපතත්වයන් ගෙවල්ල ප්‍රශ්න අරුවමයෝ නිස ගිය එහෙම ගිහිපුයට දැන් ඇවිල්ලා දෙදාත් දහන මේ ආපු පළවෙනි ජනාධිපතතිවරය කරවිමමුකක්ද ඒකාවලම් කරනක මහොලංගු කරාට පස්සේ මේ ගොල ලපතර දනෙක ක් න ම අමිසු ලාපොරොත්වවෙල හිටිය දහස් විස්සේ දී තමන්ගේ උපරම වැටක ර පිබඳ පන්න ද නව රජිට පස ඒක දහස් වරක් පෙන්න්නල දී දයන නඩුදාරන්න ට පස්සේ අපේ හිටක ස්්‍රාමට අධ්‍යක්ෂ ජනල්ටන් මේ ප්‍රලස්නට මො දෙන්නවු ඇතුමත් එකතු වෙලා නඩුවත් දැම්ම මේ නඩුවද තීදත් දුන්නා මේක විශ්‍රාටකු අයිතිවාසිකමක් නවෙයි කිය. हा बपत සිंदुआ मुख हेතු एक विश्वा तो अध्यक्ष से जनवाल ले තමයි ප न जगददा माते තුम् මයි न आति वासीिक मांड्य वेल कोम ति वासीिक मांड्य क अी मलावेनी පत्तिमඒ राज्य निर्धार्या වැරදිීගෙනනක් තැක තමයි අනිවාරෙන් ල්ල වවෙනිීම අපි ගන්න ගොට දැන් ඔබ කියන ඔයකාරනාවතක් ඇතට නොවිසන්දු ගැටුල තියනවබටම නවරජයටත් අප ප ඉල්ල සිටමු. මේ පිළිබඳ උන්ක සාකච්ඡා කල්ල නිසි ආකාරව පිළිබඳවද අපලට කියලා සවාදල ඒ අතරතුරදීම ඔබේ දැන් මාර්ික මාස බරයැසිීමම තියන කොහෙද කොතනද කියනකත්ත පික්මනින් කිතු හ සම්මේරනය අපි පවත්තන්නේ උක්තුම්ඹර්මාසේ විසිවෙනි ඉරිද. සාරාණන්ද පිරිවන් ශ්‍රෝනාගාරී අනුරාධපුරේමහාවිහාරයේ සාරාණන්ද පිරියෙන් විහාරයේ මේ තියෙන ස්්‍රවනාගාරයේ තමයි පවත්තන්නේ අපි බලාපොරොත්තු වනෝ මේ සාමාන්‍යෙන් දහසක වගේ පිරිසක් මේකට සසාභාගි වය කියලා ඉතාම එකන්නේ සියල්ම සාකාවලින් දැනට සංවිධානය වෙමින් තමයින්නේ බස්ව සංවිධානය කරමින් ඉන්නේ සඳහා කටයුතු මේක සාකතාර්ථක කරන්න ඉතින් ඒකදී අපි යෝජනා මාලාවක් අරන්තියන ඉස්සරහට නවරජයට සකස් කර තියනෝ නවරජයට ඉදිරිපත් කරන්න අපේ ගැටලු විසුඳුන් සඳහා සුබසාධක ක්‍රමවේදයන් රැසක් අපි ඇතිකල්ල තියෙනෝ ඒ සංවිධානවල ප්‍රාදේශය මට්ටමින් දිස්ත්‍රික්් මට්ටමින් කළයුතු සේවාවන් පිළිබඳව ඒසා ඒ ප්‍රාදේශය සෞඛනලධාරින් සමඟ එකතු වෙලා කට්ටියයුතු කරන්න අපි වැඩ පිළිවෙල සගස් කරලා තියෙනවා. ඉදිරි ක්‍රමවේදයක් තියෙනෝ දැනට. ඒවා ඔක්කොම අපි ඉදාට ඒ සාමාජිකත්ය දැනුවත් කරන්න තමයි සියලු මහත් සබා ඇස්වීමට මේ සියලු දිනා දිවයිනින් ඉතන්ටිකතු කර. හොද එහමගේ ඒ එකතුවීමට අපේ එවුණුසංසු බැපැතුම් එක්කරමින් මේ විදියට මොවුන්ගේ කැටලු පිළිබඳව කතිකාවක් ගන්නගෙන. නවරජේයට යහම් කිසි මැදිහත්වීමක් කරන්න පුළුවන් නිලධාරීනිසා උන්න අතර ඔන්ගේ ගැටළු සසාකච්චා කරලා. කොයි ආකාරයෙන් මේ විසඳමක් ලබාදන්නට මැදිහත්වවෙන්නට පුළුවන්ද කියීනක පිළිබඳ අවධානය උමුමඉතාතමත් වැදගත් කියෙන කාරණය මතක් කරමින් මේ කතා අභාව සංකරන්නර ස් සුදානම් වන්නේ. ඉතිං පරාජ්චය පරාත්පාලන සේවා විශ්්‍රාමිකයන්ගේ ජාතික සංවිධානය සභාපති. කරනව මහතර හි සුතුවන් නො සාකච් . ිල් බල. ම අපි තවත් මේ අකාරීම ඔබ අවධාන ඉමු යුතු සකාව තිදිරිදි පැඇති බලාපොරතු ඇතු ම ම පොහොම යපත් හෙර දවසක් ප්‍රාර්ථනා කරමී වැරසරාන අවසාං කරනවා. එක්සත් රජධාන අනුමත ඩිපලෝම රසක් දන් ඇමසන් කන් කැපස් වෙතිින් හැදැරීමට ඔපට අත්තවස්ථාව එක් සත් රාජධන අනමත මනු විද්‍යාව සහෞපදේශෂණ ඩිපලොමාව, ොතුරුතාක්ෂණ ඩිපලොමාව, ගුපුහුණු ඩපලොමාව ්‍යයක්හර කළමනා කරන පිළිබඳ ඩපලමාව ල් ළමව අධ්‍යාපන පිළිබඳ ඩපලොමාව. න්වීසි ිපලමාව. බෞතිකව හෝ මාර්ගගතව මෙම පාටමාල සඳ හසබඳ විය හැකි. පලබසසිසුන් සය දෙෙනස හා ප්‍රපියල් දසදහසකශී ශක්වයක් මසහයක මෙම ඩිපලෝමාවෙන් පසු වස. උසස් චාතික ඩිපලෝම පාටමලාවද ඉන් පසු වසරක උපාදි පාටමාලාවද හැතැරීමට අවස්ථාව. බන්ධාරනායක සම්න්ත්‍රණ ශොලාවෙදී පවත්වෙන උපාදිි ප්‍රධානොත්සවේදී උපාධය ලබාගත හැක. වැඩිවිස්තර සංහාමතන්න, බින්ුවයි හතයි හතරයි එකයි නමසය හට නමයැයි නමසියදහට. බින්දුුවයි හතයි හයයි පහයි දෙසය හතරයි, හය සය පහ. පිවිසන්න w.mazone College.telල් කේ වෙත.